මේ PFS ගනුදෙනුවේ පාඩුව කෝටි 4000කට ආසන්නයි ගණන් බල්ලා තියෙන විදිහට. ඒ කියන්නේ මහ බැංකු මංකොල්ලේ වගේ 36 ගුණයක් විශාලයි මේ VFS ගනුදෙනුවේ පාඩුව. මේ බැඳුම් කර කල්ලිය අද රාජපක්ෂ කල්ලියේ සෙට් එකත් එක්ක එකතු වෙලා ජනාධිපතිවරයා තමන්ගේ ගෝල බාලයොත් මේවා කරන්න ඉඩ දීලා මේ විශාල හොරකම සදා අවස්ථාව දීලා තියෙනවා. මං හිතන්නේ මුලින්ම ඇඩ්වාන්ස් උත් අරගන්න ඇති. අපිට පේනවා ජනාධිපති වර්ණ මැති වර්ණ ව්‍යාපාරයේ මේ වෙනුවට මං හිතන්නේ කෝටි ගාණක් වියදම් කරලා තියෙනවා රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූර අපේක්ෂකයා. ස්වාධීන අපේක්ෂකයා. ඉතින් මේ මුදල් මේ VFS ගනුදෙනුවෙන් හම්බුණු අත්තිකාරම් මුදල් වලින්ද පාවිච්චි කරන්න කියන කාරණේ අපිට ඉස්මතු කරන්න ප්‍රශ්න කරන්න සිද්ධ වෙනවා. විශේෂයෙන්ම මේ සම්බන්ධව හඬ විතරක් නගන්න නැතුව ක්‍රියාත්මක වෙලා අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කීප දෙනෙක් අපේ සංධාන මන්ත්‍රීවරුන් කීප දෙනෙක් අධිකරණයට යාමේ ප්‍රතිඵලයක් විදියට තමයි අද මේක අධිකරණය විසින් තහනම් කරලා තියෙන්නේ. ඒ නිසා මේක අපේ රටේ ජනතාවට තාම දැනෙලා නැහැ මේ මංකොල්ලේ සයිස් එක. ඉතින් අපි වාසනාවකට අපිට පුළුවන් වුණා සජිත් ප්‍රවේසමැතිතුමාගේ සහ අපේ කණ්ඩායමේ සහ ඒකට දායක වුණු අයගේ ශක්තියත් ගොනු කරගෙන අද මේක නතර කරන්න. ඒ සම්බන්ධව නැවත 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 වතාවක් අපි ශ්‍රේෂ්ඨාධිකරණයට අපේ ගෞරවයේ ආචාර්ය ඉදිරිපත් කරන්න කැමතියි.